හොඳයි හැමෝම තැන්පත් වෙන්න මේ වෙලාව අපි ඉදිරිපත් කරලා තියෙන ගැටලුව සාකච්ඡා කරනවා තමන්ගේ කරගෙන යන භාවනාව දියුණු කරගන්නත් ඒ වගේම අර පැහැදිලි කරපු ධර්ම කාරණාවල මොනවා හරි ගැටලු තියෙනවා නම් निराකරණය කර ගැනීමට. එහෙම විපස්සනා භාවනාව යනු කුමක්ද? විපස්සනා භාවනාව වඩන්නේ කෙසේද? යන්න ඉතා සරලව පැහැදිලි කර දෙන්න කියලා ප්‍රශ්නයක්. එතකොට මේ 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 දවස් ටිකේ මොකද කරේ උදේ? දැන් මෙයා අලුතෙන් ආව නම් කමක් නැහැ. දැන් මේ ඉන්නත් ඕනේ වරු මේ ප්‍රශ්න ලියනකොට එන්න ඕනේ. දැන් වන්නේ ඉතින් මෙච්චර කල් කරපු බොරුව මොකද එන? එහෙම නේද වෙලා තියෙන්නේ? මෙච්චර කල් විපස්සනාව ගැන දන්නේ නැතුව විපස්සනා භාවනා කරනවා. හේගම් මෙහෙම මිනිස්සෙක්ද කියලා දන්නේ නැහැ, දෙවියෙක් කියලා හිතාගෙන ඇවිදිනවා. ඒ වගේ වැඩක් නෙමෙයි මේ. ඔක බොරුව. තේමයි. ඒක භාවනාවනේ විපස්සනා භාවනා කියන්නේ කාය පුහුණු කරන භාවනා විපස්සනා. මනස මනෝ ඉන්ද්‍රිය පුහුණු කරන භාවනා සමත. තේරුණා නේද? එතකොට බුදු ගුණ දිහි කරන එක සමත භාවනාව. ඒ කයෙන් එන අරමුණ සතිපට්ඨාන ක්‍රමයකට වඩනවා නම් ඒක විපස්සනා. ඒක දන්නේ නැති අය අර බොරු කරනවා. ඒ කියන්නේ තවත් දන්නේ නැහැ මේ භාවනාවක දෙකේ වෙනස. දැන් විපස්සනා භාවනාවකින් යෝනිසෝ මනසිකාරය ලැබෙනවා, සමත භාවනාවකින් ලැබෙන්නේ. දැන් ඒක ඒකත් තියේ කියලා දුන්නානේ. තේරුණා නේද? එතකොට අයෝනිසෝ මනසිකාරය තමයි තියෙන්නේ සමත භාවනාව තුළ. අයෝනිසෝ මනසිකාරයෙන් ලැබෙන්න පුළුවන් කුසල් ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි ආමිෂ පින්කම සිදු කරන මනසිකාරය අයෝනිසෝයි. නමුත් ඒකෙන් ලැබෙන්නේ කුසලයක්. තේරුණා නේද? සිල් රකින්න මනසිකාරයේ සිල් ආරක්ෂා වෙන මොහතක තියෙන මනසිකාරයේ අයෝනිසෝයි. නමුත් ලැබෙන්න ඵලය කුසලිය. සමත භාවනාවක් කරන මනසිකාරයේ අයෝනිසෝයි. ලැබෙන ඵලය කුසලිය. හැබැයි කාමාවචර කුසලයක් නෙමෙයි රූපාවචර කුසලයක්. ternary. දැන් ඊයේ පැහැදිලි කරපු සූත්‍රය අනුව සෝතාපට්ටි අංගවලට ඕනේ යෝනිසෝ මනසිකාරයද අයෝනිසෝ මනසිකාරයද? අයෝනිසෝ මනසිකාරය. එහෙනම් යෝනිසෝ මනසිකාරය එනවද බණ ඇහුවට? නෑ. යෝනිසෝ මනසිකාරය එනවද සීල් රැක්කට? එහෙනම් ධම්මානුධම්ම ප්‍රතිපදාවේ යෝනිසෝ මනසිකාරය යන්නේ නෑ. සමත භාවනා කරත් යෝනිසෝ මනසිකාරය යන්නේ නෑ. ඊට බුදුහාමර දේශනා කරන්නේ මොකක් කරන්නද කියලා? යෝනිසෝ මනසිකාරයේ සෝතාපට්ටි අංගයන් නම් ඒක ලබා ගන්න ඕනේ කවදා හරි. ඒක හොවාන් වෙන්න ඕන. තේරුණා නේද? තම තමන්ට ඕන විදිහට විශ්වවිද්‍යාලේ කියන විදිහට යෝනිසෝ මනසිකාරය ලැබෙන්නේ නැහැ. තේරුණා නේද? විශ්වවිද්‍යාලේ හැදුවේම යෝනිසෝ මනසිකාරය. දැන් මහාචාර්යවරේ බිහි වෙන මනසිකාරය මොකද්ද? මොන මනසිකාරයද උදව් වෙන්නේ? යෝනිසෝ මනසිකාරයද අයෝනිසෝ මනසිකාරයද? එහෙනම් දැන් මහාචාර්යවරේ පන්සල් ගියාම කොහොමද හොවාන් වෙන්නේ? එහෙම නෙවෙයිනේ ලංකාවේ ඇයිට. ඒ කියන්නේ පෙන්ෂන් යනකම් මහාචාර්යවරයා පෙන්ෂන් ගිය හැටි ආර්ය පුද්ගලයා. තේනවා? දැන් පෙන්ෂන් යන්න මහාචාර්යකමට උදව් වුණේ අයෝනිසෝ මනසිකාරය. කොහොමද පෙන්ෂන් ගියාට පස්සේ ඔක යෝනිසෝ වෙන්නේ? ඈ? වෙන්න බෑනේ. එහෙම වෙලා නැහැනේ. තේරුණා නේ? බොරුනේ කරන්නේ. ඔයගොල්ලෝ මහාචාර්යවරු නැතුවට ඔයගොල්ලෝ ඉගෙන ගත්ත ටික නම් ඔච්චර තමයි කරන්නේ. අර වයසට යනකොට හිතෙනවා ආ දැන් මල් ළඟ තියෙන්නේ යෝනිසෝ මනසිකාරය. තේරුණා? එහෙම මාරු වෙනවා නම් බුදුහාමුදුරුවෝ කෙනෙක් පහළ වෙන්නේ මොකටද? නිකම් මිනිස්සු වයසට යනකොට ඕ නිවන් දකින්නේ. තේරුණා? ඔවා අමුතු වෙන කර යන්න දෙයක් නැහැ. සංහන් කර බුදුහාමුදුරුවෝ ඕනේ නැහැ, මේ දන් කර බුදුහාමුදුරුවෝ ඕනේ නැහැ. උපදින මිනිහා වයසට යනවානේ. තේරුණා? මම වයස ගියා කියලා මේ මනසිකාරය හක් වෙන්නේ නැහැ. තේරුණා?
වයස නැති වුණක් කමන්නේ, අඩු වයස වුණත් කමන්නේ, වැඩි වයස වුණත් කමන්නේ, බුදුහාමුදුරුවෝ දෙන පුහුණු කරොත් අපි ළඟ තියෙන යෝනිසෝමනසිකාරය යෝනිසෝමනසිකාරයට ලැබෙනවා. එතකොට යෝනිසෝමනසිකාරයට හැරෙන භාවනාව විපස්සනා භාවනාවක් කෙරිලා අයෝනිසෝමනසිකාරය කාමාවචර ස්වරූපයෙන් රූපාවචර ස්වරූපයට පමණක් කරන එක සමත භාවනාව. දැන් තේරෙනවා මේ දෙකේ වෙන. ඔක තමයි වෙන්නේ. ආනාපාන සති භාවනාව වඩද්දී පංච නීවරණ දුරු බව දැනගන්නේ කෙසේද? හුස්ම රැල්ල නොදෙනී යෑමෙන් නැතිවෙන සැහැල්ලු බව නිසාද? දැන් මෙයාට එන්නේම දැන් තියෙන්නේ මේක මේ මාර කතා. තේරුණා නේද? මේක දැන් මාර්ය භාවනාවකට බලපාන මාර්ය කී දෙනෙක් ඉන්නවා කිව්වද මම? දැන් මාර්ය 10ක් ඉන්නවා. ඒ 10ම බලපානවා විපස්සනා භාවනාවට. 10 හතක් මාර වෙනවා සමත භාවනාවට. තේරෙනවද? එතකොට මේ අකුරු ලියලා දෙන්නේ හතරවෙනි මාරය. කවුද හතරවෙනි මාරය? විස්තර කරේ නෑ මම. දැන් මතක් කරහනේ මාරය 10ක් ගැන. හතරවෙනි මාරය කවුද? මේ පරේෂණ තුෂ්ණාවේ අත් අකුරු. එතකොට මේ පරේෂණ තුෂ්ණාවේ නැමැති මාරය වැහිච්ච මිනිහෙක්ගේ අත් අකුරු. එතකොට ඒක යන මාර්යාගේ අත් අකුරු. තේරුණනේ? දැන් බලන්න මේ මාර කතාවට විදි දින්නේ කියලා මෙන්න එහෙම අහනවා. දැන් ආනාපාන සති භාවනා වඩද්දී පංච නීවරණ දුරු බව දැනගන්නේ කෙසේද? මොන හරි අලුත් දෙයක් දැනගන්න තියෙන ආසාව මොකද්ද? පරේෂණයේ නේද? ඈ? දැන් ඉතින් ශ්‍රාවකයා කරන්න ඕනේ මොකද්ද? ආනාපාන සති භාවනාවෙන් ඒක සමත භාවනාවක් විදිහට වඩන්නත් බුදුහාමුදුරු දීලා තියෙනවා. සමසතුලිස් කමඨාන් වල තේරණානේ සතිපට්ඨානේ දීලා තියෙනවා සතිපට්ඨාන භාවනාවක් විදිහට. දැන් බුදුහාමුදුරු කෙරෙහි ගෞරවයක් තියෙන ශ්‍රාවකයා නම් කරන්න ඕනේ දේ මොකද්ද? ඈ? දැන් නිවන් දකින්න හරි නිවන් දකින්න නම් මාරෝ 10ම යටපත් වෙන්න එපා. අමත භාවනාවක් වෙනකොට අඩු ගන්න මාර්යව 7 දිනක් වයි යටපත් වෙනවා. දැන් බුදුහාමුදුරුවෝ දීලා තියෙනවා නම් ආනාපාන සති භාවනාව කිරීමෙන් මේ මාර්යව යටපත් වෙනවා කියලා ඉන්නේ ශ්‍රද්ධාව ගෞරවේ දියාගෙන කරන්න ඕනේ. මොකටද මේක කෙවෙන්නේ කොහෙන්ද කියලා හොයන්නේ යන්නේ. තේරෙනවනේ? වෙන විදිය හොයනකොට ওই භාවනාව කරෙන්නේ නැහැ. දැන් අපිට ඕනේ මොකද්ද? වෙන විදිහ දැනගන්න ඕනේ නේ. එහෙනම් බුදු වෙන්නකො. ප්‍රශ්නේ ඉවරයිනේ. තේරෙන්නේ ශ්‍රාවකෙ වෙන්නේ මොකටද? බොරු කියා උදේ හවස වැඩ වැඩා. අනේ මං බුද්ධං සරණං ගච්ඡාමි කිව්වට එහෙම ගන්න නැහැනේ. ගුණයක් නැහැනේ. ගුණයක් තියෙනවා නම් බුදුහාමුදුරු මේ කෙන්නන එක ගැන වෙන්නේ කොහොමද කියලා අහන්න නෙමෙයි ඕනේ. හිතන්න නෙමෙයි ඕනේ. බුදුහාමුදුරු දේශනා කරපිය කරලා බලන්න. තේරෙන්නේ? දැන් කරලා බලලා මේක උනාද කියලා සැකහි තියෙනවා නම් හේතන තියෙන්නේ මොකද්ද? විචිකිච්ඡාව. තේරෙනවා? විචිකිච්ඡාව කියන්නේ කිවෙනි මායයක්ද? සැකේ කියන්නේ. හත. තේරෙන්නේ? දැන් ඔන්න මේ වචන ටික මායයන් නෙමෙයිනේ. දැන් එහෙමනම් ඕක ඔය විදිහට හිතන්නේ නැතුව නීවරණ යටපත් වුණොත් මොකද්ද වෙන්න ඕනේ? එක දෙයක් මොකක් හරි හොයාගන්න. නීවරණ යටපත් වෙන්නේ කොහෙද කියලා නෙමෙයි. නීවරණ යටපත් වුණොත් කාමාවචර ලෝකයේ තියෙන කාම ස්වરૂපයේ තියෙන දුක නැති වෙනවා. තේරුණානේ? එහෙනම් භාවනා කරලා ඒ කාම ස්වરૂපයේ කිවල් දොරවල් ඉඩම් කණන් රුපියල් සත ඔය තියෙන දුක්තික තියෙන්නේ. බිල් ගෙවපුවා, ගඩ ගෙවපුවා, හම්බෙන පාටිය ඕවා මතක් වෙන්නේ නැතුව ඒ වෙන් දුකක් එන්නේ නැත්නම් ඉතින් මේ භවනා නිවන්නේ කියලා. තේරුණා නේද? නැතුව මේක රූලක් ගහලා රතු ඉර පෙන්නන්න කෙනෙක් නැහැ මේ. තේරුණා නේද?
එහෙම ධර්මතා නෑ. ඒවා ඔයගොල්ලන්ගේ මේ පණ්ඩිත කමින් හදාගත්තේ බොරු ප්‍රශ්න. මේ පරේතන දුන්නාම නැවති මාර්ය වැහිලා කරගන්නේ. නීවරණ යටපත් වුණොත් එක දෙයක් පැහැදිලි, භාවනාවෙන් නිදිමත ඉක්මුණ. දැන් නිදිමත කියන්නේ පස්සේ නෙමෙයි. මේක එතකොට අපි බලමු එන්නේ වගේ ප්‍රතිඵලයක් නම් හිතන්න පුළුවන්. නමුත් භාවනාවේ මොන ප්‍රතිඵලයේද කියලා හිතන මිනිහට නම් භාවනාව වඩන්න දෙන්නේ නැහැ පස්වෙනි හතරවෙනි මාසෙ. දැන්වානේ ඒකින් දා එතකොට අපි නම් බුදුහාමුදුරුවෝ කෙරෙහි ගෞරවයෙන් ධර්මයේ කෙරෙහි ගෞරවයෙන් කරන භාවනාව කරන්න ඕනේ ප්‍රතිඵල ගැන හිතන්නේ නැතුවම හිතුවොත් හතරවෙනි මාසෙට අහු වෙනවාමයි. තේරෙනවනේ ඒක අහක් කර ගන්න තියෙන එකම සිද්ධාන්තය තමයි ශ්‍රද්ධාව විශ්වාසය. මෙන්න කරන්න දෙයක් නැහැ. භවනායේදී කයට දැනෙන දැනීමක් කාය වේදනා චිත්ත ධම්ම ලෙස බලන්නේ කෙසේද? එහෙනම් කන්නඩී ඉස්සරහට ගිහින් බැලුවොත් තමයි මෙයාට නම් පුළුවන්. දැන් ඇහෙන් බලන්නේ එහෙමයි. කාය වේදනා චිත්ත ධම්ම ඇහෙන් බලන්නේ. කන්නණි වේද ළඟට ගිහින් බලන්නේ. දැන් මේව ඔක්කොම මාර කතා වෙයි. මේ ශ්‍රද්ධාව ගෞරවයෙන් භාවනා කරන කෙනෙක්ගේ කතා වෙන්න බෑ මේවා. තේරෙනවද? මෙහෙම කරහට භාවනාවක් දියුණු වෙන්නේ නැහැ. නැතුව මේ අමුතුවෙන් බලන කතාවක් මේකේ නෑ. මෝඩය වගේ අර කමටහන සතිය පවත්තන්න ඒ පැවැත්වීමෙන් ලැබෙන ඵලයක් මේ. තේරෙන්නේ නැතුව මේක හිතුවද විශ්වවිද්‍යාලය වගේ පරේතනයක් කියලා. මේ කතා කරන්නේ විද්‍යාගාරයක් කියලා ඉතල බුදුආමරංගේ බණදාලාව. තේරෙන්නේ? අහන්නේ මගෙන් කොයි විදිහේ කාචියක් දාලා බැලුවොත්ද කාය වේදනා චිත්ත ධම්ම වෙන්නේ? කොච්චර සූම් කරන්න ඕනද? ඔය වගේ කතාවක් නෙවෙයි මේ. තේරෙන්නේ? එහෙම එකක් නැහැ මෙතන. මෙතන මේ මෝඩයා වගේ ඔය කමටහන වැඩුවම ලැබෙන ඵලයක්. තේරෙන්නේ? නැතුව අමුතුවෙන් හිතලා ගන්න හිතෙන් කරන එකක් නෙමෙයි. හිතලා කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඉතින් ඒ ගැන කවුරු වුණත් මේ අදහස් අහක් වුණොත් භවනා වැඩෙයි නැත්නම් කවදාවත් වැඩෙන්නේ නැහැ. වැඩෙන්න මූල කාරණා නැහැ. මොකද පරේෂණ තෘෂ්ණාව නැති මායයට අහු වෙලා. මේ ප්‍රශ්න දෙක මෙහෙම එහෙම ස්වරූපයකින් දීපු දෙයක්. ඒකින් හින්දා ඒ අදහස් අහක් කරගෙන කමඨහන ගණන් ගන්න නැතුව කමඨහනේ සතිය පවත් ගන්න පුරුදු වෙන්න. ඒ තමයි කාය වේදනා චිත්ත ධම වඩන ක්‍රම. ඒකෙන් තමයි පටන් ගන්නේ. එම උනාව ලැබෙන ඵලයක්. මේ විදිහට කල්පනා කරොත් වාසි වැඩි, නැත්නම් අමාරු වැඩන වැඩි. ඔව්. මෙහෙම ප්‍රශ්නයක් අහනවා. සක්මන් භාවනාව සාර්ථකව කරගෙන ගොස් මාර්ගපාක්ෂික ධර්ම එකේ සිට පහ දක්වා බල දක්වා කියලා වරහන් ඇතුළේ ලියලා වලටත් මුහුණ දීමෙන් අනතුරුව භාවනාව නැවැත්තුව හොත් භාවනා කළ අයට අනතුරක් වෙයිද? දැන් ඒ කතාව කොයි මාරයක්ද? දැන් මේවා බලන්න ඕනේ. මේ මෙතන ඉන්නේ මිනිස්සුෙක් තමයි ලිව්වේ මේ වචන. ඒක ඇත්ත. නමුත් දැන් මට බලන්න දෙන්නේ මොන මාර්යාද යාට වැහුනේ? ඉන්නේ 10. ඒක නෑ මම කියන්නේ මිනිස්සුන් එකම වෙන්න පුළුවන් ලියපු. ඌ මස් ඇටලේ තියෙන එකේ තමයි. නමුත් මේව ලියනකොට වැහිච්චි මාර්යා කවුද? නම වැහිච්චි මාර්යා හොයාගන්න ඔයගොල්ලන්ට මම දන්නවා තාක්ෂණිය. ඔයගොල්ලන්ට ඕනේ ඒ තාක්ෂණිය යා දෙන්න. තේරුණා නේද? මට ඒව උගන්වන්න පුළුවන්. මොකද මේකේ තියෙනව නේද වෙන්නේම? භාවනාව මෙහෙම තියෙනව අවසානයේ. සක්මන් භාවනාව සාර්ථකව කරගෙන ගොස් මාර්ගපාක්ෂික ධර්ම වලටත් මුහුණ දීමෙන් අනතුරුව, ඒ කියන්නේ එකේ සිට පහ දක්වා. මාර්ගයේ පහක් යටපත් කරලා කියන්නේ මේ කියන්නේ ඒවා සාර්ථකව මැඩපැවැත්විලා මුහුණ දීමෙන් අනතුරුව භාවනාව නැවැත්වුවා. ඊට පස්සේ නැවැත්වුවම ඉතින් මොකද වෙන්නේ?
නැත්නම් මෙයාට ඇති වෙන ප්‍රශ්නේ භාවනා කළ අයට. එතකොට එතන පොඩ්ඩක් අර 10 වෙනි මහරයාගේ පොඩ්ඩක් මේ අත්තකරු වලට කලවමක් තියෙනවා. භාවනා කර අයට කියලා දැන් මේකයි. නැත්නම් දැන් දාන්න ඕනේ හරියට භාවනා කළ මට. එහෙමයි. ඔක දැන් මට කියලා ආපු හැටි ටිකක් අහනකොට ලැජ්ජා හිතෙනවා කො. මම ඉතරද මේ මොඩ වැඩි කරන්නේ නෑ අරුන් පිට වටවන්නේ. මට මං අරුන්ට වැඩි හොඳයි කියලා පෙන්නන්නත් ඕනේ කියලා ඔන්න මාර්යා වෙනස් කරව වචනේ භාවනා කළා යට. එතකොට 10 වෙනි මාර්යාගේ වචන අර බුදියක් තමයි ඒක. අයට කියලා අනුන්ට පැටියි. එහෙමනේ. ඔන්නේ 10 වැහිලා. 10 අත්තකුරු ඒක. ඊට පස්සේ අනතුරක් සිදුවේද? ආන්න. තන්නේ කර මාර්යාකින් අනතුරක් සිදුවේද? අනතුරකට අපි කියන්නේ හොඳ දෙයක් වෙනවට කැමති. අනතුරක් වෙනවට අකමැති. එහෙමනේ. නැහ අනතුරක් වෙනවට බයයි. තේරුණනේ. දැන් කිවිහි මාර්යා දෙනා මේ රහනේ ගොනුකර මාර්යා කවුද? දැන් මේ හම් පස්වෙනි මාර්යා දක්වා යටපත් කරහනේ. ඒකට හිඳා උන් වෙන්න බැහැනේ මේක. දැන් කාමයේ අත්අකුරු නෙමෙයි මේක. ඒයි 1 2 3 4 5 යටපත් වෙනවා. කාමයක් නෙමෙයි, අර්ථයක් නෙමෙයි, සාවිපාතාවක් නෙමෙයි. පරේෂණ දුසාවුත් නෑ දැන් මෙතන. තනි කරම දීන්නේ පරේෂණයක් නෑ, දීන්නේ අමනුෂ්‍ය බයක්. මනුෂ්‍ය බයක් නෙමෙයි මේ අමනුෂ්‍ය බයක්. දැන් මනුෂ්‍ය බය නම් තියෙන්නේ බඩගිනි නෙවෙයි, කන්න නැති වෙයි, වීස නැති වෙයි, ඉන්න නැති වෙයි. ඔන්න ඕහනේ මනුෂ්‍ය බය නෙමෙයි. වීස නැති වෙයි කියලා බය තියෙන්නේ මේ රටේ ආවොත් තමයි ලංකාවේදී ඒකත් නෑ. තේරෙනවද? ඔය වගේ බයයි මනුෂ්‍ය බය. දැන් මෙතන ඉන්න අමනුෂ්‍ය බය. මොකද්ද? එහෙම නැවැත්තුව මොකක් හරි හිතන්න බැරි රහණයකට මුහුණ දෙයිද? ඕක නේද මේ යන්නේ? තේරෙනවා නේද? ඉතින් දැන් ඔය 10 එකම ජෝඩු දාලා මෙච්චර කල් ඉඳලා ලංකාවේ ඉඳලා මෙහෙට පැනලා ඉන්න මිනිස්සුන්ට කරේ අත දාගෙන ඕවෝ. ඔව් යටපත්තරා කියලා අමුතු දෙයක් කරන්නේ නැහැ. ඔව් ආය කරට අත දාගෙන ගිහින් යනවා. මිනින් බය වෙන්නේ මොකටද? තේරෙන්නේ මේ මාරයෝ එක එක හරි යටපත්තරලා භවනා කරනවා. කරුඹ හැටි භවනා ඉවරුනේ හැටි මොකද? ආය හරි කරේ නැවිනවා. නැතුව මුන් යෙදෙන්න අහක් වෙලා යන්නේ නැහැ කවදාවත්. එහෙම රඟපානයි විතරයි බීවේ. මේ මාරයෝ සමත භවනාවෙන් යටපත්තරත් භාවනා කරන කාලේ විනාඩි 5ක් නම් ওই මහා ඉවරුනේ හැටි ආයේ මුන් වහිනවා. තේරුණා නේද? නිකන් බොරුවට රඟපාන්න එපා. අපිට මුන් යටපත් වුණා අහවල් භාවනා මධ්‍යස්ථානයේදී භාවනා කරලා මුන් නැති කරලා ආවා කියන්නේ බොරු කතා. ගෙදෙට එනකොට අරුන් එනවා. තේරුණා නේද? නැතුව මේ අමුතු වෙර දෙයක් වෙන්නේ නැහැ. භාවනා කරනකොට යටපත් වෙයි. ඊට පස්සේ ලහන් නවත්තු වෙයි මොකද? ඒ පල් හැලියෙන් පටන් ගන්නෙ සුරංගනා කතා, දුව ගැන, පුතා ගැන, මහත්තයා ගැන, නෝනා ගැන, භවණයෙන් පස්සේ ඔය කතා කරන්නේ මොකද? මේ මාරය වැහිලා නෙමෙයිද පළවෙනි මාරයයි? ඈ? කාමයෙන් හින මාරය වැහෙන්නේ නැතුව ඔය සුරංගනා කතා කියන්නේද? ඉතින් යසට වැහෙන්නේ භවණ ඉවර වෙනකොට. ඉවර වෙනකොට මේ දැන් පැයක් ඉඳගෙන භවනා කරන ඔය කාලසටහන් අද පුතෙන් තියෙනෝනේ. ඒවා කරනවා ඉතින් විනාඩි 30 යනකොට අරුම මනසේ වැඩ. ඔහේ ඉඳගෙන ඉන්නවා ඉතින් 10 වෙනි මාරයා ඉන්නවනේ. නැගිට්ටොත් ලැජ්ජයි. දැන් ඔය අරයට වැඩිය උසස් වෙන්නේ මම උසස්. අර මාරුවෙන් දත් පිටි කාවගෙන ඉඳගෙන ඉන්නවා. වැහිලා ඉන්නේ මාරිය. මොන කමටහනක් වන්නේ. තේරෙනවද? මේකින්ද මෙතන ඉගෙන ගන්න ඕනේ. මේ මාර්ගය කවදාවත් යටපත් වුණාම භවනාවෙන් ඒ විදිහටම තියෙන්නේ නැහැ. තේරෙනවා නේද? භවනාව නවත්තපු හැටි ආය සාමාන්‍යයෙන් ඒගොල්ලෝ වැඩගත්තේ කොහොමද මේ මාර්යාගේ මේ වැඩකට ගන්න පටන් ගන්න. තේරෙනවද? ඉතින් ඔකට බය වෙන්නේ මොකටද? බය වෙන්නේ දෙයක් නැහැ. හැබැයි එක දෙයක් තියෙනවා. අපි හිතමු මෙන්න මේක ඉගෙන ගත යුතු දෙයක්. දැන් අපි හිතමු මේ අවුරුද්දේ ආධුනිකයෙක් විදිහට ඇවිදින් මේ විදිහට මේ භාව දවස් කීපේ මහන්සි වුණා සක්මන් භාවනාවට.
මේකෙන් ඔය මාර්ය පස් දෙනෙක් යටපත් කරලා නිදිමත ඉක්මෝලා ඔය ධාතු ගුණ ගත්ත කියන. එතකොට අද ගත්තොත් ඒ ගුණය හෙට අපි හිතමු භාවනා කරනකොට අඩු කාලයකදී මේ මාර්ය පහ යටපත් වෙනවා. තේරෙනවද? හැබැයි අඩු වෙදෙද්දී නිකන් ජීවත් වෙනකොට යටපත් වෙලා නෙවෙයි මේ කියන්නේ. නැවත භාවනා කරනකොට වාසියක් තියෙනවා ඉක්මනින් අහක් වෙනවා. තේරෙනවද? ඔහොම ඉස්සරහට කර කාලයක් කරනකොට දැන් මුලින් නම් පැය භාගයක් විතර ගියාම ඔන්න ඔය මාර්යාගේ පස් දිනෙක විතර යටපත් වීමක් බලාපොරොත්තු වුණා ඉස්සෙල්ලා මුලදී ආධුනික මට්ටමේ. පහු වෙනකොට එහෙම නෙවෙයි අඩිය තියනකොටම සක්මනි පළවෙනි අඩියෙම මේ පහ යටපත් වෙනවා. තේරෙනවනේ? අන්නේ ගුණේ නම් එනවා. තවත් භාවනා කරනකොට පන්සලට ආවේ නැතත් ගෙදර ඇවිදින කොටත් නිකනුත් වෙනවා. තේරෙනවනේ? දැන් ඒක ඒ වුණාට භාවනාව නැත්නම් ආඩු 10 ආයේ වැඩ කරා. ඒකට කමන්නේ නැහැ. එතකොට අඩුයිනේ කාලේ වැඩ කරන. දැන් මේකෙන් කරන්න හදන්නේ මොකද්ද මේ? මාර්යාගේ මාර්යෝ 10 තමන්ගේ ජීවිතයට බලපාපු කාලේ අඩු කරනවා ටික ටික. තේරෙනවනේ? යටපත් වෙච්ච කාලේ වැඩි කරනවා. සමත භාවනාවට එහෙම බෑ. කරොත් භාවනා කරොත් යටපත් වෙනව නැත්නම් නෑ. නැගිට හිටී වර. තේරෙනවනේ? සතිපට්ඨාන භාවනාව එහෙම නෙමෙයි. ඒ කරන භාවනාවේ ජීවිතයට ආදේශ වෙනවා. තේරෙනවද? ආදේශ වෙන හින්දා අර ඒ කාලයේ තුලදී මාරේ නිකම්ම යටපත් වෙනවා. ඊපස්සේ එතන භාවනාවකුත් නැහැ. මේ වගේ කරන්න පුරුදු වෙන්නේ නැහැ භාවනාව. කරපු මුල් භාවනා පුරුදු කරපු ඒක ආදේශ වෙනවා ජීවිත ක්‍රියාවලියට. දැන් ඔයගොල්ලෝ හරිනම් ඔය සක්මන් භාවනාව කරොත් උතනින් වෙන ඵලය ගෙදර ගිහින් වළං හොදන කොටත් එන්න ඕනේ. නැත්නම් කරපු භාවනාව සතිපට්ඨානයක් වෙන්න බෑ. තේරුණානේ? කවදා හරි එන්න ඕනේ. නැත්නම් ඉතින් වැඩක් තියෙනවා මේ භාවනාව. එහෙනම් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ බුදුහාමුදුරු දේශනා කරනවා නේ මේ ගිහියොත් ඉන්නවා පැවිද්දොත්. තේරුණානේ? එහෙනම් ගිහි අය කරන කටයුතු හැම එකටම මේ භාවනාව ආදේශ වෙන්න පුළුවන්. ගිහි අය කියලා අමුතු වැඩ ටිකක් ඔයගොල්ලෝ කරන්නේ එදා හිටියේ ගිහිව කරමු ටිකම නේ කරන්නේ. තේරෙනවනේ? වෙනසකට තියෙන ඔය වාහනේ ලෝනගේ විතරයි. ඉතර ඉතින් අර බුදුහාමරයා කාලේ ගිහිව වාහනේ ලෙවෙන කරත්තේ ලෙවෙච්චරයි. තේරෙනවනේ? දැන් කරත්තේ ලෝනකොට නා එක්කෝ ආශ්‍රේක් හරි ඌ දක්වනවා. දැන් ඉතින් වෙනස තියෙන්නේ ඒ එදා හිටියේක මාරු වෙලා දෙනවා එච්චරයි. එළෝනේ කියන අරහත් පිට වෙලා තියෙනවා. තේරුණානේ දැන්? ඒක තමයි දිනුනේ. දැන් ඉස්සර එහෙම නැහැ. තව සතික් ඇදගෙන යනවා. ඔය වගේ පොඩි පොඩි වෙනසක් තියෙනවා. නමුත් එදා චර්යාවමයි දැන් තියෙන්නේ. ඒකට ඔයගොල්ලන්ගේ භාවනාව ආදේශ වෙන්න ඕනේ කිදෙත්. එහෙම නැතුව ඉඳගෙන ඔය හැමදාම නිකන් ඉඳලා වැඩ නවත්තලා විතරක් මේ සතිපට්ඨානයක් කියන එකක් හැමදාම කරනවා කියන්නේ ඒ වැඩෙන්නේ සමත ස්වરૂපයක්මයි. තේරුණානේ? සමත භාවනාව නෙමෙයි මේ. මේක මතක් කරලා දෙන්න ඕනේ. ඒක හින්දා මේ වගේ මේ ඒවා අහන්නයි කොහොඳයි. නමුත් සත්‍ය සිද්ධි අර විදිහයි. කවුරුත් ඕන වෙලාවක මතක තියාගන්න අද භාවනා කරෝ විනාඩි 10ක්. ඒකේ උදව්ව හෙට විනාඩි 10ක් භාවනා කරන්න උදව්වක් වෙනවා. මේක පුදුමයි. තේරුණානේද? ඒක හින්දා හැම තැනදීම බහුලී කතා කරන්න කියලායි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. දැන් ඒ වගේම දෙවෙනි ප්‍රශ්නයත් ඒකමයි. යාගේ පළවෙනි ප්‍රශ්නේ වගේමයි. දෙවෙනි ප්‍රශ්නය නැවැත්වීමට කලින් ගුරු ස්වාමීන් වහන්සේලාට දැන්විය යුතුද? අනේ මේ මං කරන භාවනාව නවත්තන වෙලාව මට කියන්න නම් එන්නේ එපා ඒක එක්කවා. දැන් මහා ප්‍රශ්නයක් වෙයි නේද? දැන් මොකද මං කියන්නේ කොහොමද? දැන් මේක භවනා කරන පාරේ ඇවිදිනකොට සක්මන් කරන්න. දැන් ඔන්න මේ කියන කතාව මට කියන්න වුණා මොකද වෙන්නේ කියලා බලලා මටම ඒ මනුස්සයාට නෙමෙයි. දැන් ඔන්න මේ පාරේ යනකොට නිකන් ඇවිදිනකොට යනකොට භවනා කරගෙන යනවා. දැන් ඕක ඉතින් අර මේ රෙදි දාන්න කඩයක් හරි දැකලා ඉතින් පිස්සු හැදෙනවානේ බෙලක් කඩ දැක්කම බෙලක් ඇයට. ඒක දැකලා භවනා වනවත් ගන්න ඕනේ. එතකොට ඒ පිස්සුවේ මට කතා කරන්න ඕනේ. දැන් නවත්තන්නද? දැන් නැහැ. මෙහෙම යනවා ව්‍යායාමයේදී ඇවිදින්න යනවා.
එන ඔන්න ඇවිදිනකොට රක්මනේ යනවා. වැස්සක් එනවා. දැන් දුවන් දෙපැහැ. තේරෙනවා නේද? දැන් දැන් මට කතා කරන්න ඕන කොහොමද? නවත්තන්නද? ඕවා නිකන් ඕලම් ප්‍රශ්න නෙවෙයිද? ඕවා උපාසිකා කෝලම්. මේ දෙකක් තියෙනවා ඕලා. කොහොමද? ඒවත් හෙයියනි මේක. මොන කෝලමද කියලා. උපාසික කෝලම්, උපාසක කෝලම්ද උපාසිකා කෝලම්ද කියලා. තේරෙනවා නේද? මේ කෝලම් උපාසිකා. අත්තපුරෙන් කියන්නේ. තේරෙනවා නේද? ওই වගේ නැහැ දෙච්චි. ඒවා ධර්මයේ කියන්නේ ওই විදිහට හිතන මිනිස්සුන්ට මොන භාවනාවක්ද? තේරෙනවා නේද? ඔය හිතන එක නවත්තන් දී ඉස්සෙල්ලම නැතු ඔය කරන බොරු වැඩක් නැහැ. එහෙම කොහොමද ධර්මයක්? එහෙම ධර්මයක් කරනවා නම් බුදුහාමුදුරුවෝ කවුද? එහෙම ධර්මයක් දේශනා කරා නම් බුදුහාමුදුරුවෝ ඔයගොල්ලන්ට අන්ත වෙන්නේ නැහැ. තේරෙනවා නේද? එහෙම කෙනෙක්ද බුදුහාමුදුරුවෝ? ඒක නිසා මෙහෙම හිතන්න එපා. ධර්ම ගෞරවය තියන්න. තේරෙනවා නේද? බුදුහාමුදුරුවෝගේ උපදේශ මොකද්ද? පුළුවන් වෙලාවට කරන්න. බැරි වෙලාවට නිකන් ඉන්න. එතකොට පුළුවන් වෙලාවට කරපුවම වස් වදිනවා කියලා එක බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ නෑනේ. මේ කියන කතාව ඒ වගේ නෑ. තේරෙන්නේ. දැන් නැවැත්වුවේ හැටි වස් වදිනවා. ඒ කප කට්ටණි කියන එක. උන්නම් වෙලාවට ගෙම්මුර දවසට පූජාව දිබ්බට නැත්නම් දෙවියෝ ඇවිදින් බෙල්ල මිරිකයි කියලා කියනවා. බුදුහාමුදුරුවෝ එහෙම එකක් කියනවා. දැන් ඒ කතාව නෙවෙයි මේ අහන්නේ වයින් වර භාෂාවේ. තේරෙන්නේ. මේ බෞද්ධ අදහස් නෙවෙයි වැඩියෙන් තියෙන්නේ. කබෝකට අඩිය අදහපු අදහස්. ඒව අත්තරලා ගියාම සද්ධාව ගෞරව ඇදුනාම මෙහෙම ප්‍රශ්නේ හිතෙන්නේ. එහෙම නේද? ඉතින් නැතුණාම භාවනාව ලේසි. ওই විදිහට හදාගන්න මහන්ති ගන්න. මෙහෙම එකක් කියනවා ගුණමකු සිතවිලි. එතකොට වරහන් ඇතුලේ දෙනා කලින් නොතිබී පරිදි කියන්නේ වරහන් ඇතුලේ දෙන කලින් නොතිබී පරිදි ಗುಣමක සිටිවිලි ගලා එීමක් හා එහි වැරදි රහගත බව දැනීම මකු භවයේ ලක්ෂණයක්ද ඒ නැති කර ගන්නට කුමක් කළ යුතුද මේක තියෙන මේ භාවනාවෙන් ආපු ප්‍රායෝගික ප්‍රශ්නයක් වෙන්න ඇති ලියනකොට ප්‍රශ්නේ නම් ප්‍රශ්නේ නෙමෙයි කියවිලා තේරුණා නේද මේ මට තේරෙන්නේ නැහැ මේ කියන්නේ ඒකයි උත්තරයක් දෙන්න බැරි දැන් ගුණමක සිටිවිලි දැන් ගුණමක සිටිවිලි මාක් කරගන්න දැන් කොහොමද ගුණමක සිටිවිලි කියන ඒවා ගන්නෙ දැන් ගුණමක කියන එකේ තේරුම දැන් ඔන්න මෙන්න මේවා ගුණමකක දැන් කවුරු හරි ගුණයක් විදිහට නිර්මාංශෝ ඉන්නෝ දැන් ඒක ගුණයක්. මනුස්සකමෙන් දින ගුණයක්. ඒ මස් මාංශ කන්නේ නැති මිනිස්සු ඉන්නව නේද? ඒක ගුණයක්. එහෙම ඉන්නව නම් කවුරුත් එහෙමම යන්නේ. ඒක ගුණයක්. ගුණ මකු ඉන්නේ කොහොමද? දැන් මස් මාංශ කන නොකලා ඉන්නේ එක මනුස්සකමේ තියෙන හොඳ ගුණයක්. තේරුණා නේද? සිල් වච්චමට වටිනෝ ඒක. ඒක ගුණයක්. නමුත් ওই මස් මාංශ නොකා ඉන්න මිනිස්සයන්ට නිකන් ඉන්න බෑ. අර ගුණේ විතර රැකගෙන ඉන්න බෑ. හොඳ ගුණයක් තියෙනවා නම් ಗುಣමකු වෙනවා. දැන් ಗುಣමකු කියන්නේ මොකද්ද කියලා තේරුම් කරගන්න මම මේ කතාව දෙන්නේ. එතකොට තමන් මේ කියන කතාව මේ ලියපු එක තමන්ට තේරෙයි මේ කියන එක නෙවෙයිද මං කිව්වේ ඒකද කියලා. දැන් ಗುಣමකු වෙන්නේ මේ වගේ මිනිස්සු මෙන්න මෙහෙමයි. දැන් තමන් මස්මාංශ නිර්මාංශෝ ඉන්නවා. ඒක ಗುಣවත් තමයි. ගුණයක්. මනුස්ස ගුණයක් වටින ගුණයක් එහෙම නිකන් ඉන්නේ නැහැ කණේ වන්ට අපහස කරනවා අන්න ඒක ගුණමක තේමන දැන් ඔන්නෝක තමයි ගුණමක බම් එදන් තමන් ළඟ මොකක් හරි ගුණයක් තියෙනවා දැන් රා අරක්කු බොන්නේ ඒක එතකොට ගුණයක් නේද? බුදුහාමුදුරුවෝ බෙන්නන පංචශීලයේ අර මස් මාංශ කනවට වැඩි ගුණයක් අරක. මොකද හේතුව පංචශීල් පදයක් රකින්න. දැන් බොනේ වහන්ට හැමදාම අපහාස කරනවා. ඒක මොකද්ද? අර බිව්වට වැඩි හපන් වෙනවා ඒක.
තේරුණනේ. දැන් බොන් නැතුව හිටියේ එක ගුණියවත් නැතුව යනවා අර ගුණ මකුකම. ඒක මකා ගන්න. තේරුණනේ? මකා ගන්නව නෙමෙයි මේ අර්ථය. ගුණ මකුකම කියන්නේ ඉතින් අතනින් වර්ධනය කරන්නේ මොකද්ද? මාන්නය. දැඩි මාන්නය. ඔය මකුකමෙන් ඇති කරන්නේ මාන්නේ වැඩි වෙන්නේ දරුණු අකුසලිය. තේරුණනේ? දැන් ඉතින් මෙයාට දැන් එන්නේ වගේ වද වැඩි වෙන්නේ කියලා බලන්න ඕනේ. එන්න එන්න මාන්නේ වැඩි වෙනවද? ආන්නේ ඒක තමයි ගුණ මකුකමේ සිටිවිලි වැඩි වෙනවා නම්. තේරුණානේ? ඒකට රන්නේ එහෙම අර්ථයකින්ද ලිව්වේ නම් මං එන්නම් දන්නේ ප්‍රඥාවෙන් ලියපු එකක්ද මේ. දැන් මෙයා කියන්නේ ගුණ මකු සිටිවිලි කලින් නොතිබු පරිදි ගලා එමක් හා එහි වැරදි සාගත බව දැනීමක් මතුවේ. ඒ වගේ එය එන්නේ මේ එකක් කියන්නේ. ඉතින් දැන් හිතනවනේ ටිකක් ඉන්නකොට මේ වගේ. දැන් ගැහණුගෙන නම් මෙන්න මේ වගේ යනවා. දැන් ගැහණියේ කියන එක ඉතින් ගැහණුකම කියන එක ගුණියන්නේ ඉතින් මනුස්සකමේ තියෙන්නේ. පිරිමිකමත් ගුණියක්. ඔය ගැහණුකම ගුණයක් වුණාට ඒක ගුණ මඟු වෙන්නේ කොහොමද? මං අපේ පවුලේ ඉන්න හොඳම එකී. තේරුණනේ? මේ ඉස්කෝලෙම ඉන්න හොඳ මේකේ. ඒ ඉස්කෝලේ යන කාලේ. එතකොට ගුණමකු. මේ ගෑණිමයි. තේරුණනේ? නිකන් එහෙන් ඉන්න බෑ. හොඳ මේකේ නයි. ඊට පස්සේ ඕස්ට්‍රේලියාවට ආපහු මොකද? බිස්බෙන් වල ඉන්න හොඳ මේක. තව අවුරුද්දක් යනකොට මෙල්බන් වල ඉන්න හොඳ මේක. එහෙට මාරු වෙනකොට මේ මකු බබත් මාරු වෙනවා. තේරුණනේ? ප්‍රාන්තෙන් ප්‍රාන්තයට යනවා. ගෙදරින් ගෙදරට යනවා. පන්සලෙන් පන්සලට යනවා. ආන්නේ වගේ සිතුවිලි එනවාද? අන්න එහෙම එනවා නම් මේ වචනේ ගැලපෙනවා. ගුණමකු සිතුවිලි කියලා. නැත්නම් මේ කියන කතාව මට තේරෙන්නේ නැහැ. තේරුණනේ? දැන් එහෙම සිතුවිලි වෙන්න ඕනේ. දැන් ඔය වගේ තව ගන්න ඕනේ. දැන් තමන්ගේ තියෙන මං හොඳම උගතා. හොඳම සිල්වතා. හොඳම ශ්‍රද්ධාවන්තයා. ඔන්න ගුණමකු. තේරෙනවද? මට ශ්‍රද්ධාව දිනනවා කියන එක ගුණමකු කම නෙමෙයි. තේරෙනව නේද? ඒක තමයි තේරෙනවා නම් ගුණමකු කම නෙමෙයි. මට සතිය තියෙනවා කියන එක ගුණමකු නෙමෙයි. මගේ විතර සතිය තියෙන කෙනෙක් මේකේ නෑ. උඹලා හරි නෑ කියනකොට ගුණමකු. තේරෙනව නේද? දැන් ඔහොම සිතුවිලි දෙන්නේ ඒකින්ද අනිත් දවසේ මේ රන්නේ අහන්න මට තේරෙන්නේ නෑ මේකේ ඇත්ත කතාව. මට කියන්න බෑ. මොකද ගුණමකු කම කියන්නේ මොකද්ද කියලා දැනගෙන ලියපු එකක් කියලා තේරෙන්නේ. එතකොට ඒ රත්නේ එහෙම අහගින් තියමු. ඒක ලොකුට බලපාන්නේ නැහැ භාවනාවට. දැන් නෝන මහත්තයාට උදව් නෝන මහත්තයාද කාට හරි උදව් කරන්නේ නැහැ නේද? නෝන මහත්තයා කාගෙන් හරි උදව් ගත්තද? ආ ආ දැන් ඒ කියන්නේ මීට අවුරුදු 10කට විතර ඉස්සෙල්ලා ඒ anu උදව් කරපු කෙනාට නොන මාත්‍යා ගරු කරපු විදිය වැඩි දැන් අඩුයි කියලා. දැන් අඩු වෙනවා කියලා. ඒක මෙහෙම වෙන්නේ. තේරුණනේ? එතකොට එහෙම වුණොත් මේ දැන් ප්‍රශ්නයක් වෙනවා. දැන් ඔය ගරු කරපු මිනිහට හැමදාම කෑම බීම දෙනවා. හරි මොකක් හරි ඒ වගේ කෝල් දෙනවා. සතුටු වෙන්න කතා කරනවා. ඔහොම කියමුකෝ බී කරන උදව්ව. නෑ. මොකක් හරි එහෙම එකක් කියලා. දැන් හැමදාම සනස්සනවා. එතකොට දැන් ওই භවනා වඩන්න ගියාම මේව කර හැකියිද? මෑ තේරෙන්නේ. එදින්න එහෙම නෙමෙයි මේකේ බලන්න තියෙන්නේ මෙන්න මේව වෙයි. මේව භවනාවේ ගුණ. මේව භවනාවේ ගුණ. ඒක භවනා දියුණු වීමේ ගුණ. දැන් ඉස්සර අපිට හොඳටම උදව් කරන අය කවුද? දැන් උදව් මිනිස්සයෙකුට තනින් ජීවත් වෙන්න බෑ. දෙවියෝ වගේත් නෙමෙයි මිනිස්සෙ. බ්‍රහ්මයෝ වගේත් නෙමෙයි. මිනිස්සයෝ තව අයගේ උදව් වල අරගෙනමයි ජීවත් වෙන්නේ. එතකොට
මං කියා දුන්නා මේ මිනිස්යාන්ට හොඳටම උදව් කරන කට්ටිය කවුද? දැන් පොඩි ළමෙක් ඉපදුනාම එයාට තනියෙන් ජීවත් වෙන්න බෑ. කවුද උදව් වෙන්නේ? ඈ දෙමව්පියෝ. තේමන්නේ නැහැ. එතකොට ඒ දෙමව්පිය උදව් වෙන කෙනාට ඒ ළමයාට ඇති වෙන්නේ මොකද්ද? කැමැත්තක් ඇති වෙනවා. ආසාවක් ඇති වෙනවා. දෙමව්පියන්ට ඇති වෙන, ඒ කියන්නේ දෙමව්පියන්ට තව මිනිසෙකුට ඇති වෙන කැමැත්ත, කැමැත්තේ තියෙන්නේ අකුසල් ස්වરૂපයක්. ඒකට තමයි අභිජ්ජා කියන්නේ. අකමැත්තට තියෙන්නේ ව්‍යාපාද. එතකොට ළමේකට දෙමව්පියෙන් කෙරෙහි ඇති වෙන්නේ අභිජ්ජාද ව්‍යාපාදද? ඈ අභිජ්ජා. එතකොට ඒ වගේ තවත් මිනිසෙකුට දෙමව්පියන්ට වගේ ඇති වෙන අභිජ්ජා වලට තමයි ප්‍රේමය කියන්නේ. දන්න තේරුණා නේද? එහෙනම් අපිට උදව් කරන හැම මිනිස්යාටම ඇති වෙන්නේ අභිජ්ජාව. ඒකට කියනවා ප්‍රේමය. ප්‍රේමයේ විවිධ ස්වරූප තියෙනවා. තේරුණා නේද? දැන් දෙමාපියන්ට ඇති වෙන්නේ ප්‍රේමයක්. එහෙම. ඒක අභිජ්ජාව. ඊළඟට සහෝදර සහෝදරයන්ට ඇති වෙන්නේ ප්‍රේමය. ඒකත් අභිජ්ජාව. දැන් අනික් මිනිසුන්ට වැඩිය වෙනස් නේ තමන්ගේ සහෝදර සහෝදරිය. අනික් අයට වැඩිය ඇලීමක් තියෙනවා. බැඳීමක් තියෙනවනේ. ඕක තමයි ප්‍රේමය කියන්නේ. දැන් තමන්ගේම දරුවෝ ඉන්නවනම් ඊටත් වැඩිය වෙනවා ඒක. වැඩිම තියෙන්නේ තමන්ගේ දරුවන්ට. තේරුණා නේද? දෙමව්පියන්ට දරුවන්ට. දරුවන්ගෙන් දෙමව්පියන්ට තියෙන්නේ ඒකේ අඩුයි. එතන මේක චක්‍රයක් විදිහට යනවා. හැම දරුවෙ එක්ම ආයෙ දෙමව්පිය වෙනවා. තේරුණා නේද? එතකොට අර අර අඩු එක හරි ගස්ස ගන්නවා එතනින්. මේක ප්‍රේම චක්‍රයක් කියන්නේ. ඒ අභිජ්ජා චක්‍රය. ඔක මනුස්ස චරියා. දැන් ඔන්න ඕකත් එක්ක නම් ඕකේ අනුව තමයි ඔය කියන තමුන්ට ලැබිච්ච ඕන උදව්වක් තියෙන්නේ. තේරුණා නේද? දැන් එහෙනම් ගුරුවරු ගන්නනවා අපිට. ගුරු ගෞරවයක් නේද තියෙන්නේ අපිට. ඒක ගෞරවය. ඒ ගෞරවය කියන්නේ ප්‍රේමයේ කොටස. තේරුණා නේද? හැබැයි ගෞරවාන්විත ප්‍රේමයක්. ඔහොම ලැබිකමක් මේ ඇති කරන්නේ. ඒක නරකයි කියන එක නෙමෙයි. ඒවා පස්සේ ඒවා තියෙන හින්දා බුදුහාමුදුරුවෝ පෙන්නනවා මනුස්සකමේ ඕවා හදා ගන්න පුළුවන්. මේ ප්‍රේමේ නරකයි. ඒක අකුසලයක්. ප්‍රේමේ හින්දා ගොඩ නැගෙන ඒවා තමයි මංගල කරුණු කියන්නේ. තේරුණා නේද? දැන් ඒගොල්ලන්ට දෙමාපියන්ට උපස්ථාන කරන එක කුසලයක්. උපස්ථාන කරන්න උදව් වුණේ අකුසලයක්. තේරුණා නේද? ප්‍රේමේ කියන අකුසලයේ හින්දාමයි මව්පිය උපස්ථානය එන්නේ. දූ දරුවන්ට සංග්‍රහ කරන්නේ එහෙමම තමයි. සංග්‍රහ කිරීම කුසලයක්. දැන් තේරුණාද? මෙහෙම මම කියා දුන්නා නේද මෙහෙම එකක් තියෙනවා කියලා. එහෙනම් දැන් කවුරු හරි තමන්ගේ ජීවිතයට අත්‍යවශ්‍ය දෙයකදී කවුරු හරි උදව් වෙනවා. ඒ උදව් වෙන්නේ කා උදව්කාරයත් එතකොට අහු වෙන්න ඕනේ ඔයගොල්ලෝ ගොඩට නේද නිකන් සහෝදර ප්‍රේමය. ඔය හිතවත්තු ඉතාලම හිතවත්තු කියලා ආශ්‍රය කරන අයගෙන් එක එක නම් දාගෙන තියෙන ඔය එක එක නම් වලින්. තේරුණා නේද? ඒ තැන්වල තියෙනවා. දැන් අන්න එහෙම ගත කරපු එතකොට රෝගී ඉන්න ඔක්කොට මොහොම වෙලා නැහනේ. දෙමව්පියෝ නම් දෙන්නයි, සහෝදර සහෝදරිය නම් තමන්ගේ පවුලේ හිටියේ ගණනක් තියෙනවා. ගණන් කරන්න පුළුවන් ගන්න කතාවත බැඳපු කෙනා වුණා. ගණන් කරන්න බැරි ගණන් නෙමෙයි ඒ කෙනා. ඒ කෙනා ඉන්නේ හරිනම්. තේරුණා නේද? වැඩි වුණොත් මෙතන රහණක් තමයි භවනා. තේරුණා නේද? ඒකෙත් ඒ හැම එකම වෙන්නේ. දරුවෝ ජනන් කරන්න පුළුවන් ගානක්. ඒකනේ හිතවතුත් කොහොම ගානක් වෙන්නේ. ඔන්න ඔය කට්ටියගේ අපි හිතමු භාවනාව දියුණු වෙලා අර මෙන්න මේ වගේ තත්ත්වයක භාවනාව දියුණු වෙන්න ඕනේ. මම එදත් මතක් කරා මේක. ඒ කයෙන් ධාතුමුණ තේරිලා ඒවා පහ වෙනකොට සිහුම් වෙනවා. තේරෙන්නම නැති තරමට යනවා. තේරෙන්නේ නැහැ. ඉස්සර තේරෙන්න ඕනේ. පස්සේ තේරෙන්නේ නැතුව යනවා. නැතුව හැමදාම තේරුන්නේ නැහැ කියන්නේ භාවනාවන්නේ. තේරුණානේ? අනේ මට ඉස්සර නම් තේරුණාද නැද්ද කියලා දන්නේ නැහැ කියනවනේ. ඒක බොරුවක්. එහෙම රඟපාන්න බෑ. මම මේ කියන්නේ හොඳට තේරිලා ප්‍රතිපට්ඨානයක් වැඩනවා නම් යෝනිසෝ මනසිකාරය වැඩනවා නම් මේ ගුණ තියෙන්න ඕනේ. අර ධාතු ගුණ තේරිලා ඉස්සර කාලයක් පහු වෙනකොට තවත් භාවනා ඒකම කර කර යනකොට ඉස්සරහට වෙන්නේ බොරු කරන්නේ නැතුව අරවා සිවුම් වෙලා යනවා. ඔන්න ඒ සිවුම් වෙලා ගියාට පස්සේ ඒ මනසට අර ධාතු ගුණ තේරණ තැනදී මනෝ ඉන්ද්‍රියෙන් එන ඇලින් ගැටින් අඩු. එහෙන් එන අරමුණු වලත් ඇලින් ගැටින් අඩු කරනවා අර භවනා කමඨාණේ බලයට.
ධාතුගුණ සියුම් වුණාම ඒ ගති අඩු වෙනවා පොඩ්ඩක්. අඩු වෙලා මනසට එන අරමුණු වැඩි වෙනවා. ඇහැට කනට තේන අරමුණු වල අර කියන මං කිව්වෝ ප්‍රේමයේ සම්බන්ධව හිටියා කියලා දෙමව්පිය වෙන්න පුළුවන්, දරුවෝ වෙන්න පුළුවන්, ඒ වගේ තමන් හිතවත්චමෙන් හිතපු අයගේ කවදාවත් දැක්කේ නැති විදියට අඩුපාඩු දකින්න පටන් ගන්නවා. අන්න එහෙම එකක් වෙන්න පුළුවන්. ඒක මේ ගුණමකුකමක් වාරෝමේම එකක් නෙමෙයි එතන තියෙන්නේ. අර ඉස්සර අභිඥාවල හින්දා ඇතිවෙච්ච එකේ විපාක ස්වરૂපයක හැටියක්. ඒක තාවකාලිකයි. ඒක දිගට පවතින ඒවා නෙමෙයි. ඒක තමන්ටවත් කාටවත් හානි වෙන ඒවා නෙමෙයි. අනුන්ට දැනෙන්නේ නැතුව මේක අහක් කරගන්න නම් ඒවට තමයි අර වැඩියෙන් අරක වගේ ඇවිදින්න වැඩ කරන්න කියලා මං කියන්නේ. ඉඳගෙන භාවනා කරපුවම ඒක හිර වෙච්ච කෙනෙක් නම් එතන ඕව ඇරෙන්නේ නැහැ. තේරුණානේ? ඒක අඩු වෙන්න නම් හරියට අර ඉරියාපත පබ්බේ වැඩ කරන්න ඕනේ ගොඩක්. ඒ ඉන්නේ හැම එකක් වෙනවා. දැන් ප්‍රශ්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැති හින්දා මම ප්‍රශ්නේ හදලා දුන්න භාවනාවට එනවා නම් මෙහෙමයි ඉන්නේ. නැතු වෙනවා නම් තමන්ගේ තියෙන පිස්සුව. තේරුණානේ? ඒකේ භාවනාවට අදාළ නැනේ. කිනාට හිතන් විතුම් පැතුම් වෙනස් වෙන්න බලුවාද? සමහර විට කියන්න බෑනේ මේ කැංගරු දැකලා විකාරයක් හැදෙනවද දන්නේ. තේරුණානේ දැන්? එහෙමත් වෙන්න පුළුවන්. මිනිසුන්ගේ හිත වෙනස් වෙන්න පුළුවන් ඕන විදිහට. ඒක හින්දා බලන්න මේ ප්‍රායෝගික වෙන දේවල් නම් තමන් ඍජුවම දැනගන්න ඕනේ. මෙන්න මෙහෙම මට තියෙනවා වෙනද නැති එක. ඒක කියන්න පුළුවන්කම තියෙනවා. තේරුණානේ? ඒක කිව්වොත් ඒක භාවනාවෙන් දෙන්නේ නැද්ද කියලා මට කියා දෙන්න. ඒක තමයි බ්‍රහ්මහාන විදිය, හොඳ විදිය. ඒක ඉතින් ලියලා හඬ ලැජ්ජහිනම් අර 10 වෙනියා එනවනේ. මේ උනාට කවුරුවත් දන්නේ නැහැ. මන් දන්නේ නැහැ කවුද ලිව්වේ. තේරුණානේ? ඒ උනාත් 10 බලපානවා. එහෙම ලියලා හඬ බැින්නා ඉතින් පුජ්‍යලිකව අහන. තේරුණානේ? ඒක තමයි ඒකකද ලේසිම විදිය. ඉතින් කොහොම හරි මේක විසඳෙන්න ඕනේ. භාවනා වලින් එහෙම ගැටලු වෙනවා මම හිතන්නේ. ලියලා තියෙන ප්‍රශ්න ඉවරයි. තව මොන හරි වැදගත් ගැටලුවක් තියෙනවා නම් අහන්න. නෑ නෑ මේවා අනුන් හරහා තමන් තුල තියෙන ධයම මන් ළඟ තියෙනවා කියලා හිතන්න. එතකොට ගුණමකුකම කියන එක මම ළඟ තියෙන්නේ. තේරෙන්නේ? එතකොට ගුණේ වහනවා කියන්නේ විවිධ විදිහට පුළුවන්. ගුණේ ගුණමකුකමයි මකුකමයි කරන්නේ අමුතුම දෙයක් නෙවෙයි තීන්දු ගන්න. තේරෙන්නේ? දැන් ගුණේ වහන්නේ කොහොමද? දැන් කවුරු හරි උදව් කරනවා. ඒ උදව් කරපු එකම ඉතින් කාලයක් යනකොට ඒකට තීන්දු ගන්නවා. දැන් මේ මිනිහට මට කරේ රුපියල් 2000 උදව්වා. මම ලක්ෂ 2ක් දීලා තියෙනවා. ආයෙ ඌ එක කතා කරන්න ඕනේ නැහැ කියලා තීන්දු ගන්නවා. එතකොට එන්නේ කනා මොනවාද? තේරෙන්නේ? එයා තමන් උසස් කරලා තීන්දුවක් ගන්නවා. දැන් මේක මම ඕනේ නැහැ. මම ඊට වැඩිය කරලා තියෙනවා. ඉතින් ඉවරයි. තේරෙන්නේ? දැන් කවුරු හරි අහුවත් ඇහැටි පිට ඉන්නවා කියන්න මම කතා කරන්නක මම යා දෙන්නම් ඌට කියලා කියයි. තේරෙන්නේ? දැන් අහනවනේ පිට මිනිස්සු ඇයි මෙහෙම කරේ? එතකොට කියන්න මේ අසත. ඔන්නේ කතාව දාගුණ මම. ගුණේ වහනවා කියන එකේ අර්ථය ඒ දේ අල්ලගෙන Taman තීන්දුවක් ගන්නවා. තේරෙන්නේ? මකු බවෙන් කරන්නේ තීන්දුව ගැනීමක්. තීන්දු ගැනීමක් තමයි සිදු කරන්නේ. ඉතින් එන්නේ විදිහට තමයි ඒක හිතන්න දෙන්නේ. ඈ මොකේද භාවනාවද? කෙලෙහි ගුණ ඉතින් පාර යන මිනිසුන්ට කෙලෙහි ගුණ සලකන්න ඕනේ නැහැනේ. කෙලෙහි ගුණ සලකන්න ඕනේ කාටද අපි? අර මං කියන පිරිසත් එක්ක නේද? සමන්ට උදව් පදව් කරපු අයටනේ. ඉතින් ඒ අයට ඔයගොල්ලෝ දැන පුළුවන් ඒව කරන්න. ඉතින් ඒක කරලා නිකන් ඉන්න. ඒක ආය අමුතුවෙන් ගිහින් අනේ මං දැන් මෙහෙම හිතනවා මට ඉස්කෝලේ යන කාලේ අරයා බෑග් එකක් අරන් දුන්නා. දැන් ඌ කවුද කියලා දන්නේ නැහැ. දැන් ඒක මතක් වෙනවා මෙහි ඉන්නකොට. මේ වලපයයි ගුඩපයයි.
දැන් ඉතින් අර කලෙහි ගුණ සලකන්න ගිහින් බලයන්කෝ ලංකාවට වැක් හොය දීපිකා හොයන්නේ. එහෙම එකක් තියද මේකේ? එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. කෙලෙහි ගුණ සලකනවා කියන්නේ එහෙම නෙමෙයි. දැන් තමන් පොරොන්දු වෙනවා මෙන්න මෙහෙම දෙයක්. දැන් කවුරු හරි උදව්වක් කරනවා. ඒ උදව්වට ඒකට සුදුසු දේ කරන එකනේ කෙලෙහි ගුණ සලකනවා. තේරෙනවා නේද? ඒකට තැවෙනවා කියන්නේ කෙලෙහි ගුණ සලකන එක නෙමෙයි. මම මෙහෙම කරේ නෑ කියලා තැවෙන්න වෙන්නේ කරේ නැත්නම්. ඒ ගුණමකුකමෙන් එන එකක් තමයි ඒක. ඒ ඉතින් ඒක ගුණමකුකම එන්නේ කොහොමද? තීන්දුව ගන්නවා. එයා මට මෙහෙම කළ යුතුයි කියලා තීන්දුව ගන්න. තේරෙනවද? ඒ වගේ ඒවා. දැන් ඒ වගේ ඒවා භාවනාව එක්ක සම්බන්ධයක් නෑ. කාය විඥානයේ තුනී වෙනවා කියන්නේ මෑණියෝ හදපු බොරුවක්. එහෙම ඒ බොරුව ඉස්සෙල්ලම හක් කරගන්න ඕන. මොකද විඥානය තුනී වෙන්න පුළුවන් ද භවනා කරාට? ආ ධාතු කියන්නේ විඥානය තුල තියෙන ධම්මවල ස්වરૂපය. තේරෙනවා නේද? එතකොට මේ ධම්මවල අර රූපීය ස්වરૂපය තමයි දැන් කයෙන් ඇති වෙන විඥානයේ ඇති වෙන කයෙන් විතරක් ඇති වෙලා මනස අර්ථකථන දුන්නේ නැත්නම් ඔය කයෙන් ඇති වෙන සිතකත් උපදින්න ඕනේ පංචස්කන්ධය. පංචස්කන්ධය කියලා කියනවා අහලා තියෙනවනේ. එතකොට පංචස්කන්ධයේ තියෙන්නේ මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මේ පංචස්කන්ධය උපදවන්න පුළුවන් ඇහැට. ඇහැට රූපයක් පේනකොට පංචස්කන්ධය පහළ වෙනවා. තේරෙනවනේ? කනටත් එහෙමයි. දැන් ඔය ඒවා හොයන්න බෑ මේ ලේසියකන මිනිසුන්ට. ඒක හින්දා බුදුහාමුදුරුව මේ පෙන්වන්නේ පංචස්කන්ධය කයෙන් එන අරමුණකට ගන්නයි. ඒක තමයි ලේසි විදිය. එතකොට ඔය ඕනම කායනුපස්සනාවේ භාවනාවක් වැඩුවම කාලයක් තිස්සේ භාවනා කරලා ඔය මාර්ය පහක් යටපත් වුණාම එන්නේ ඔය 6 මාර්ය, 7 මාර්ය, 8, 9, 10 එක රටනට තියෙන්නේ කයෙන් ඇති වෙන පංචස්කන්ධය තමයි. මම ඒක හවස කියා දෙනවා දැන් ඒ ටිකේ විස්තර කරලා මාර ගැන විස්තර කරනකොට. එතකොට ඔය කයෙන් ධාතු ස්වરૂපයක් තේරෙනකොට අපි දුම් කකුලේ නැත්නම් ඔළුවේ මස් නටනවා වගේ, මස් දඟලනවා වගේ තේරෙනවා, නලියනවා වගේ. මේ නලියනවා වගේ කියන එක රූපස්කන්ධය. තේරෙනවනේ? ඒ වෙලාවේ තියෙන රූපස්කන්ධය. එතකොට මේ නලියන එක දුකක් වගේ දැනෙනවා හෝ නලියන එක සැපක් වගේ දැනෙනවා. විතක සැප වෙනවා, විතක දුක වෙනවා. මේක කොයික වෙන්න ඕන එකක් වෙන්න පුළුවා. ඒ නලියන ස්වરૂපය තුල හටගත්තේ විඳීම තමයි වේදනාව. තේරුණානේ? දැන් මේ නලියන ස්වરૂපය මිසක් මේක තද වෙන ස්වરૂපයකුත් නෙවෙයි, රත් වෙන ස්වરૂපයකුත් නෙවෙයි කියලා තේරුම් යන්නේ නලියන ගතිය තමයි සංඥාව. තේරුණානේ? දැන් එතන රූප, වේදනා, සංඥා කියන තුන තියෙනවා. ඊට පස්සේ මේකට තීන්දුව ගන්නේ කවුද? මකු භව වෙනවා මේවට. මේක එනකොටම මේක නම් ඔළුවේ කැක්කුමක් කියලා තීන්දුව ගන්නේ මකු භව. තේරෙනවද? එහෙම ගන්න තීන්දුව මේක මේ දැන් ධාතු ගුණයට ඇලීමක් හෝ ගැටීමක් කියන තීන්දුව තමයි සංස්කාරය. තේරෙනවද? සංස්කාරය උපාදාන වෙනවා. නිකන් නෙමෙයි මේ උපාදාන වෙනවා. එතකොට මේක කයෙන් එන කයේ එකක් මිසක් ඇහැට පේන එකකුත් නෙමෙයි, මනසට දැනෙන එකකුත් නෙමෙයි, මනෝඉන්ද්‍රියෙන් එන එකකුත් නෙමෙයි, කකුලේ දැනෙන එකකුත් නෙමෙයි, ඔළුවේම දැනෙන එකක් කියලා තේරෙන එක විඥානය. තේරෙනවද? එතකොට ඉතින් ඕක හැර වෙන පඬිතුගා මොනවා කරන්න ගියොත් මේක අනිත්‍ය බලන්නයි, විකාර කරන්නයි, ජප කරන්නයි ගියෝ ඉවරයි. නෑ වේදනාව කියලා ගන්න ඕනේ නෑ. අර ධාතු ගුණය සිවුම් වෙලා සමහර විට හුඟක් කල් ගිහින්
සංඥාව කියන එකක් නැතුව සංඥාවෙත් කියන දේවල් හඳුනගන්න බැරුව වේදනාව විතරක් ඉස්මතු වුණොත් නිකන් වැදෙනවා. නමුත් ඒක වේදනානුපස්සනාව කියලා හිතන්න ගියොත් භාවනාවක් නැහැ. තේරෙනවද? ඒක ජප කරනවා මෙනෙහි කරන්න ගියොත් මනසෙන් මේක කරන්නේ. දැන් ඒකයි අර මෝඩයා වගේ කයෙන් දැනෙන එකට ඇලින් ගැටින්න නැතු ඉන්න කියන්නේ. එතනයි මේ සතිපට්ඨානෙ වැඩි. මේවා වෙන් කරන්න ගියා සතිපට්ඨානෙ නකුල් වෙලා. වෙන් කරන්න යනකොට හතරවෙනි මාර්යා අනික් ඉන්ද්‍රියට වැහිලා, මනෝ ඉන්ද්‍රියට. ඉතින් ඕක කරන්න බෑ. පඬිත කමින්දා කොච්චර හරි අර මොකක් හරි දන්න එක, ගියෝපි එකක් හරි, ටියුෂන් ගිහිල්ලා ඉගෙන ගත්ත එකක් හරි කරන්න යනවා අරකට. තේරෙනවද? ඉතින් නෑ, ඒක කරේ නැත්නම් හරි නෑ කියලා හිතෙනවා. නෑ මගේ ඔළුව කියලා ගන්නවත් මොකවත් කරන්න එපා මෝඩයා වගේ. ඉගෙන අවධානෙන් ඉන්න. තේරෙනවා නේද? හිතියම මේක වැඩෙනවා එච්චරයි. නැත්නම් ඒක ගැන මොනවා හරි දෙයක් කරන්න ගියෝ සතිපට්ඨාන එතන යෝනිසෝමනසිකාරයට එන්න තියෙන අවස්ථාව නිකම්ම ගිලිලා යෝනිසෝමනසිකාරය බවට හරවනවා මොනවා හරි කරන්න ගියෝ. එච්චරයි වෙන්නේ. නැ යෝනිසෝමනසිකාරය සම්පූර්ණ වෙලා නැහැ ওই ධාතුගුණ තේරුණාට. ඒවැ ඇලින් ගැටීම් බිඳුව වුණොත් යෝනිසෝමනසිකාරය සම්පූර්ණ වෙනවා එතනදී. නමුත් කිසිම ශ්‍රාවකයෙකුට ඕක කරගන්න ඉඩ දෙන්නේ නැහැ. තමන්ගේ පණ්ඩිතකමෙන්. එක්කෝ අර ඉගෙන ගත්ත එකට සංසන්දනය කරන්න ඕනේ. මේක නාම රූප පරිච්ඡේද ඥානයයි. එතකොට ඉවරයි මේ ආයෝනිසෝමනසිකාරය. තේරෙනවද? ඒ අර අභිධර්ම ඩිවිෂන් ගිහිල්ලා හදාගත්තේ රුදාවා. ඕක ඊයේ නැත්නම් වැද්දෙකුට ඕක තේරෙන්නේ නැහැ. නාම රූප පරිච්ඡේද නාම. තේරෙනවද? මේක ඥාන කතාවක් නෑනේ. මෙතන තියෙන්නේ මේ සතිපට්ඨානයට අවධානයෙන් ඉන්නේ. ඉතින් ඔන්න ඔහොම මොනවා හරි කරනවා මෙතන. ඔන්නේ කරන ටික නැවැත්තුවොත් ප්‍රශ්න විසඳෙන. කාලයක් කොහොම හෝම භාවනා කරනකොට ඉතින් ඉස්සෙල්ලා හොම කරලා කරලා එපා වෙයිනේ. දැන් ඕන එකක් කරපුවම එපා වෙනවනේ කාලේ. දැන් ඔබ නාම රූප පරිච්ඡේද ඥානයයි කියලා ජප කරන්න ගියොත් මොකද වෙන්නේ? ඒක එපා වෙන්නේ. කාලයක් කරපෑ එල්ල වැරෑමෙන ඵලයකුත් නෑ. එහෙම එහෙම ගිහිල්ලා ඔබ ඉතින් කාලයක් යනකොට පණ යන්න ඕන මෙන්න තියදුව හරි ගියොත් හරි. දැන් එතෙන්දිව හරි ගියේ නැත්නම් වැඩක් නැහැ. ඕක තමයි හැටි. හන් හොඳයි. ඔව්. නෑ බෑ බෑ. එතෙන්දි පරිස්සම් කරගන්න ඕනේ එක දෙයක්. අරවා දැනෙනවා කියන්නේ අර කරන භාවනාවේ සතිය පැවැත්වීමේ ලැබිච්ච අතුරු ඵල ටික. දැන් අතුරු ඵලයට තැන දුන්නොත් අපිට මෙන්න මේ වෙනවා. අර දැන් ඉස්සෙල්ලා ලැබෙන්නේ හරකටක් හන. දෙවනුව ලැබෙන්නේ අඟ. එර්මනේ දැන් අඟ ලොකු කරගන්න එපා කියලා වගේ කන්නේ අපි ගියා අහලා දින්නේ. ඒක පස්සේ ආව එක ලොකු කරගන්න එපා. දැන් අර කමඨහනනේ මුලින් ආපේ එක කන වගේ එක ඒකේ සතිය පවත්තන්න මහත්ය උත්සාහ ගන්න. අරොහම දැනෙනවා කියන එකේ තේරුම මහත්ය කරන විදිය හරි කියන එකයි. එර්මනේ ඒකක්ම කරනකොට ඒ දැනෙන එකට අමතර දෙයක් කරන්න යන්න ඕනේ නෑ. මාරු කරන්න ඕ ඒකට සතිය පවත්තන්න එපා. සතිය පැවතිලා ඉඳයි දැනෙන්නේ. එන්නනේ තවදුරටත් අපි කමඨහන සාර්ථක කරගන්නේ ඒක ලොකු වුණොත් බැරි වෙලා හරි කමඨහන මග ඇරුණොත් අපි අසාර්ථක වෙන්න ඕනේ. තේරෙනවනේ? සක්මනේදී විතරක් ඒ දේ කමඨහනේම සතිය පවත්වන්න උත්සාහ ගන්න ඒ අතරතුර අරක දැනෙන්නත් ඕනේ. දැනෙන්නේ නැතු වෙන්නත් බෑ. තේරෙනවනේ? අන්නේ එකයි ඒ මුල් අවස්ථාව. දැන් අපි ඉන්නකොට මහත්තයා ටිකක් කල් භාවනා කරනකොට ඔහොම ඉඳගෙන ඉන්නකොටත් දැන් ඔබ නහනකොට තේරෙනව නේද? එතකොට කමඨහනක් නැහැනේ. කකුලේ සතියක් කියන්න උමුණා නැහැ. ඇවිදීමක් නැහැනේ. එතකොට බණහන එකට අවධානය දෙන්න අරක දැනෙන්න ඕනේ.
තේරෙනව නේද? එහෙම නැතුව බණ යහනේකට අඩු උනන්දුවක් දක්වලා කයේ දැනෙන එකට වැඩි උනන්දුවක් දැක්වීම එතන අසාර්ථක වෙනවා. තේරෙනවද මං කියපු දේ? එහෙම කරපුවම සාර්ථකයි. කොයි වෙලෙත් සක්මන් භාවනාවේදී ඇවිදිනකොට විතරයි කකුලට ගන්නෙ. අනික ඕනම ඉරියව්වක දැනුනොත් ඒ ඉරියව්වේ තමන් කරන දේ කරගෙන යන්න. ඒකයි කෙරෙන්න ඕන. වෙලාව දෙකයි, තව මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න, නැත්නම් අපි 3:45. එහෙමනම් හවස අර ඉතිරි ධර්ම කාරණා ටික අපි බලාපොරොත්තු වෙනවා 3ට පැහැදිලි කරන්න. එතකම් පුළුවන් විදිහකට ඒ කමතහන් වඩන්න උත්සාහ ගන්න. එහෙම අරගෙන නැවත 3ට මේ ස්ථානෙට එන්න. හැමදෙනාටම තෙරුවන් සරණයි.